අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එක අතකින් රුපියල 4 දෙනකොට අනිත් අතෙන් 790ක් අපි ගෙවනවා. අපිට තියෙන ණයටි ගෙවනවා. එතකොට 710යි තියෙන්නේ අපිට සමුර්ධිය, පොහොර සහනාධාරය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, පාරවල් හදන්න, ගම හදන්න. ඉතින් මෙහෙම ගියොත් ඒ 710ත් 705ක් වෙනවා. මේකයි ඇත්තටම දේශපාලනඥයෙක් හැටියට මම හරිම දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සිටියත්, පොදු ජන පෙරමුණේ හිටියත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියත් මේක තමයි යථාර්ථය. මහින්ද රාජපක්ෂ මහත්තයා හෙට රට බාර ගත්තත් මේකයි තත්ත්වය. ඉතින් මේකට අලුත් ෆෝමියුලා එකක් නැහැ. අපිට අභියෝග ගොඩාක් තියෙනවා. මේ ලැබුණු අවුරුදු පහේ මේ අභියෝග වලට අපි මුහුණ දුන්නේ නැත්නම් රටක් වශයෙන් අපිට හරි අමාරු ඉදිරියට යන්න. දැනටමත් මං හිතන්නේ පරක්කු වෙයි. මේ රජයත් කඩිනම් තීරණ ගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපිටත් දොර තමයි පෙන්නන්නේ. දැනටත් පොඩ්ඩක් දොර ඇරියා. ඊළඟ පාර කියයි කරුණාකරලා එළියට යන්න කියලා රාජපක්ෂ මහත්තයා තීතුවා ව්‍යවස්ථාවත් වෙනස් කරලා තුන්වෙනි වතාවත් එන්න. එතකොටත් මිනිස්සු දොර පෙන්නුවා. මේක අමතක කරන්න හොඳ නැහැ.